नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अविद्यापच्चया संकारा संकारपच्चया विज्ञानं विज्ञानपच्चया नामरूपं नामरूपपच्चया सलायतनं सलायतनपच्चया पशु पशुपच्चया वेदना वेदना पच्चया तन्हा तन्हा पच्चया उपादानं उपादान पच्चया भवो भव पच्चया जाति जाति पच्चया जरा मरण शोक परिदेव दुख दोमनस उपायासा संभवन्ति एवमेतस्स केवलस्स दुःखस्कन्धस्स समुदयो होति। අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතීනි උතුම් දරුවනි අද අපි බලාපොරොත්තු වෙන්නේ සංඛාර කියන්නේ මොනවද කියන කාරණේ මේ උතුම් බුදු දහමේ මතු කර තියෙන මරගන්තයි ඒ සංඛාර කියන දු ආකාරයෙන් අපි තේරුම් අරගත යුතුද සංඛාර කියන්නේ මොනවද කොහොම ඇති වෙන දෙයක්ද අවිද්‍යාවේවත් ඇත්ත ඇති ආකාරයෙන් දකින්න නැති හිතක් දැන කියන්නා වූ हितागिनी ඊට අනුකූලව ප්‍රියමනාපයෙන් බැඳිලා හිතන්න පටන් ගන්නවා කියන්න පටන් ගන්නවා කරන්න පටන් ගන්නවා මොකටද මේ කරන්නේ මේ පැවැත්ම යලි යලි බෙදලා ගන්න පැවැත්මට අයිති යමක් නැත්නම් මොනවද පැවැත්මට අයිති මේවා අපි ප්‍රියමනාපයෙන් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන යා මොනවද මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන ස්පර්ශ මනවදන ධර්ම මෙන්න මේ කියන දේවල් බොහෝ වටිනා දේවල් කියලා හිතාගෙන उपकरण दुर्लभता साधारण विषय असाधारण කවුරුත් එක සමගියෙන් සමාදානින් කියලා හොඳින් මේවා ලබා ගන්න කියන සත්‍යක් ඉගෙන ගත්තාම අන්න ඒගොල්ලෝ පුඤ්ඤාපි සංඛාර කියලා යහපත් පැත්තට අවශ්‍ය කරන දේවල් වලින්
හමගින් සමාදානයේ ඒ සාම සම්පත් ලබා ගැනීමට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් ලෝකේ සකස් වෙලා එනකොට අන්නේ බඳු වන්නා වූ දේ හිතන කියන කරන කටයුතු වලදී මොකද්ද සිද්ධ වෙන්නේ? අන්නේ වල කියන පුණ්‍යාවි සංකාරය. ඒ අපිට තේරුම් ගන්න පුළුවන් ලේසි අර්ථයකින් විග්‍රහ කරලා දෙන්නේ. මේ වාගේ විරුද්ධව නැගී සිටලා ගැටෙන්න පටන් ගත්තාම මේ ගැටෙමින් කරන හැම වැඩක්ම මොකද මේ දේශී හිතකින් කරන දෙයක් වෙනවා. පදිත්ත මනසකින් කරන දේවල් බවට පත් වෙනවා. අන්නේ බඳු සත්‍යයෙන් හිතන්න පටන් ගත්තාම කියන්න කරන්න පටන් ගත්තාම ලෝකයාට විනාශයක් ඇති කරන දැවීමක් තැවීමක් ගැටීමක් ඇති කරන අයිති අසාධාරණීකින් මේ තත්ත්වෙට ලෝකයා විස්තිත කරලා වෛරයේ බය ඇති කරන යම් යම් කාරණා හිතෙන් කයින් වදිනින් කරන්න පටන් ගන්නවා අන්නේවට කියනවා අපුඤ්ඤාවි සංකාර. මේ අපිට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් අදහස් හැටියෙන් මේ ප්‍රකාශ කරන්නේ. මේ වාගේ මොකද කරන්නේ? මේ ස්වභාව දෙකම දැකලා කොයි පැත්තෙන් ගියත් මේවා අල්ලන්න ගියා අල්ලන්න ගියාම මේකකාරී වෙනවා තරංසරන්ට වෙනවා බදන්න පොරසන්ට වෙනවා මේක මහා කරදරයක්. ඒ නිසා මම මේයන් පැත්තක දාලා ඔක්කොම පැත්තක දාලා මාගේ පාඩු ඉන්නේ. මේ තව අදහසක්. අන්නේ අදහස ගන්නව හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම ඒවට කියනවා ආනින්ජාවි සංකාර කියන පැත්තට නැඹුරු වෙන කටයුතු. මෙන්න මේ ආකාරයෙන් පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනින්ජාවි සංකාර කියලා. මෙන්න මේ ආකාරය කොටසක් හකට වෙලා එනවා. දැන් මේක තව විදිහකින් කියනවා නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා කියනවා. මම කයින් කරන වැඩ කටයුතු කියනවා කාය සංකාර කියනවා. කරන වැඩ කටයුතු නිකම්ම කළාට නෙමෙයි. අර අවිද්‍යාව සහගත බැඳීමකින් මතු කරගත්ත ඒ බැඳීම් සහගත මානසිකත්වයක් තුළින් ගොඩනගන්නා වූ පිටිවිලි ක්‍රියාවන් කියනවා තමයි මේ කියන මනෝ සංකාර කියේ. ඒ වගේම කාය සංකාර වචී සංකාර කියේ. එතන මෙන්න මෙතන සංකාරයි කාරයි තෝරා ගන්න ඕන. කාර කියන්නේ අපේ ක්‍රියාකලාප. එනම් කාර්යයක් සිද්ධ වෙනවා නම් යම් කෙනෙක් උපන්නොත් ඔහුගේ මරණය දක්වා අරිහතන් වහන්සේට සිද්ධ වෙනවා ක්‍රියා කරන්නේ. කතා කරනවා ක්‍රියා කරනවා හිතනවා. හැබැයි උන්වහන්සේට කාර කියනවා සංඛාර වශයෙන් ගොඩනගෙන අවිද්‍යාවෙන් ගොඩනගෙන යම් පැත්තක් තියුණා නම් ඒක නිරෝධයි. අවිද්‍යාවෙන් ගොඩනගින් දෙ නැගෙන්නේ නැහැ. එනම් හිතේවි නැගෙනවා අවිද්‍යාව නිසා ගොඩනගින් හිතේවි නැගෙන්නේ නැහැ. ක්‍රියාව නැගෙනවා අවිද්‍යාව මොල් කරන හැදෙන ක්‍රියා නැගෙන්නේ නැහැ. වචනේ ප්‍රකාශ වෙනවා අවිද්‍යාවෙන් කරන්නා වචන ප්‍රකාශ වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය තමයි අරිහතුන් වහන්සේගේ සිටිනී ක්‍රියාව ගන්න தත්ත්වය. නිසා උන්වහන්සේගේ සිත්වල කියනවා කාර හිත් නැත්නම් ක්‍රියා සිත් කියලා. දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ මේ ක්‍රියා සිත් කියනකොට අර සංඛාරය එතන නැහැ. මොන සංඛාරද නැත්තේ? අවිද්‍යාව தත්ත්වයෙන් හටගන්නා වූ සංඛාරය එතන නැහැ. එදා තේරුම් අරගන්න ඕනේ අවිද්‍යාව தත්ත්වයෙන් හටගන්නා වූ සංඛාර තේරුම් අරගන්න ඕනේ අපි නිරෝධ කරගන්න ඕනේ මොනවද යථාර්ථයේ තියෙන්නේ නම් අවිද්‍යාව පත්‍යෙන් හටගන්න සංකාර. අපිට දුක දෙන දෙන්න හේතුවෙන්නේ මොනවද? අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න සංකාර. එහෙනම් දැනගන්න ඕනේ අපි සියලුම ක්‍රියා සියලුම හිතේලි සියලුම වදන්වත්තන්ට උත්සාහ කරන මෙහෙම අදහස් තිබුණොත් එහෙම ඒ ගැන හිතලා බලන්න ඕනේ ධර්මානුකූලව කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් හිතේලියා ක්‍රියාවා කතාවා හේතු කොටගෙන පාපයක් සිද්ධ වෙනවා නම් වරදක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අන්න ඒව අතරින් ඒකෙන් වෙන්කෙන වැඩෙන පැත්තට යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් නැගෙනවා නම් ඒක නවත්තන්න එපා. මනෝ නිවාරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරන සංයුත්ත නිකායේ දේවතා සංගීතයේ තියෙනවා. අන්න ඒ නිසා තේරුම් අරගන්න බුද්ධ දේශනාවට විරුද්ධ නොවි සත්‍ය මාර්ගය තෝරාගත්තාම අපිට පැටලීමක් නැතිව බාධකයක් නැතිව නිවන් මඟ පාදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසායි අපි ධර්මානුකූලව ඊට ගැළපෙන ආකාරයෙන් මේ විග්‍රහ කරලා දෙන්නේ. මේ තේරුම් අරගන්න ඕන. මේ සංකීර්ණ වචනෙන් පෙන්නන්නේ එකතුවක් සිද්ධ වෙන ආකාරය. මේ එකතුවක් හැදෙන්නේ මොනවද? එකතුවක් නැති වෙනක අපිට ප්‍රවැත්මක යමක් දකින්න නැහැ. මොකද හේතුව? රස කන දිවනාසී ශරීරය මන කියන්නේ එකතුවක්. මොනවා එකතුවක්ද? අපි අර පාළි වල වචන වලින් කියනවා නම් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මෙන්න මේ ධාතු හතරක එකතුවක් තමයි ඇස කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, කය කියන්නේ. එහෙනම් මේ ඇස කන දිව නාසය ශරීරයේ කය කියන එකතුවෙන් හැදිච්ච නිසා, එකතුවලා හැදුන නිසා, ඒ වගේම ඒවට තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එකතුවෙන් හැදිච්ච නිසා අපි මේවා දකිනවා. සං කියන වචන. මෙන්න මේ එකතුවෙන් කරන්නේ යම් දෙයකින්. අන්නේ එකතුන් කරන්නා වූ යම් එකතු කරන යම් දෙයක් ඇතනම් ඒ එකතුන් සමග බැඳිලා හැඳිලා කරන යම් දෙයක් ඇතනම් ඒ බඳු එකතු යලි යලි හදන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා සංඛාර ගොඩනගෙනකොට
දුක ගොඩනගන්න හේවත් මේ සසර පැවැත්ම ගොඩනගන්න හේතු වෙනවා. අනිත්‍ය දෙයක්, දුක දෙයක්, අනත්ත්‍ය දෙයක් ගොඩනගන්න හේතු වෙනවා. මේ කාරණේ හොමින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් දුක ගොඩනගනවා නම් දුක ගොඩනගින්නේ ඒකෙන් විතරයි. මේ කාරණේ තේරුම් අරගත්තාම සංඛාර කියන්නේ මොනවද, කාර කියන්නේ මොනවද කියලා පැහැදිලිව තෝරගන්න ඕනේ. එහෙනම් ආර්ය සංඛාර කොටසක් වළෙනවා. අරිහත්ත්වයට පත් වෙනකන් වැඩි යුතු මාර්ගයක් තියෙනවා. මාර්ගය වළන්නා වූ අයට කියනවා සංඛාර කොටසක් ඒකට කියනවා කුසල මූලපත්‍ය සංඛාර. අපි අත්හරින්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. වළන්නේ කුමක්ද? කුසල මූලපත්‍ය සංඛාර. මේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ සියලු සංඛාර අත්හරින්නේ. සියලු සංඛාරයන්ගෙන් අපි දැනගන්නවා අපිට ප්‍රයෝජනවත් කොටසක් තියෙනවා. නිවන් අවබෝධ කරගන්න, ප්‍රඥාව පහළ කරගන්න ප්‍රධාන ආධාරකයක් තමයි කුසල මූලපත්‍යෙන් හටගන්න සංඛාර. එහෙනම් මොනවද? අපි දැන් දැනගන්න ඕනේ අර කීඩියටම කුසල මූලයෙන් හටගන්න සංඛාර මොනවද? මොකද්ද කුසල මූලය? අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභේ කුසල මූලයක්, අදෝසේ කුසල මූලයක්, අමෝහේ කුසල මූලයක්. අලෝභයෙන්, අදෝසයෙන්, අමෝහයෙන් යම්කිසි කටයුත්තක් සිද්ධ වෙනවද? අන්නේ සිද්ධ වෙන කටයුත්තෙන් පිටන කියන කරනකොට සිද්ධ වෙනව නැද්ද? කුසල මූල ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර. මෙන්න මේ කුසල මූල ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර තේරුම් අරගත්තා නම් අන්නේ මේ විලායේ අපිට හිතා ගන්න පුළුවන් මොකක්ද? කුසලස්ස උපසම්පදා කියන වැඩි යුතු කුසලයක් තියෙනවා. අන්නේ කුසලයේ වර්ණකෝ වැඩින්නේ කුමක්ද? ආර්ය මාර්ගයේ ලැබෙන ප්‍රඥාවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙච්චරකල් අල්ලාගත්තු දුක දිනගෙන ලෝකයයි යමක් ඇද්ද? එහි බැඳුණු චන්දරාගයක් ඇත්නම් ඒ චන්දරාගය අපහැරින් වැළීම දී යන පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන්. මෙන්න මේ කාරණේ සිද්ධෙන් තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. වටිනවයි කියලා හිතාගෙන මුලාවට පත් වෙලා දුක දින දෙන දේවල් අල්ලාගෙන හිටියා. ඒ අවස්ථාවේ මා සාධකින්ෙන් දැවුනා, දේශකින්ෙන් දැවුනා, මොහකින්ෙන් දැවුනා. මේක ආකාර දුරාණ ජාතිකින් ජරාදීන් ව්‍යාධිකින් මරණකින් ශෝකකින් පරිදේවකින් බුද්ධින් දෝමනසකින් උපායාසකින් කියලා 11 මහා ගින්නකින් දැවුණා. ඒ ගින්නෙන් මම දැන් නිවිලා ඉන්නේ. මොකද හේතුව මම එබන්දිවේ ඇසිර නැති නිසා. අසාර බව දැනගෙන අත්තරින් වැළි ගියා. චන්දරාගේ මගේ සිද්ධියන් ඒ බඳු හිතේදී කියාව දැනවල බැඳින්නේ නැහැ. එහෙනම් ඒ නිසා මේ දැන් ගොඩනගෙන යම් කිසි දෙයක් අද සම්මතයක් අද්ද ඒක බැඳීමක් නැහැ. ඒ බලාපොරොත්තුවක් නැගේ නැහැ. එහෙනම් මම මේ ගිනි වලින් නිවුණානේ කියන නිවන සමන්තම දකින්න පුළුවන් ඔය කියන්නේ. තමන් නිවන් දැකලා කියලා කාරණාවක් අහන්න ඕනේ නැහැ. තමන්ටම අත්දකින්න පුළුවන්. පෙර දත්ත ගින්න දැන් නැහැ කියලා තමන්ටම වැටහෙනවා. නිවිදි ආකාරයේ සැනසීවි ආකාරයේ වැටෙනවා. මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යාවෙන් හටගන්න සංඛාර නිරෝධ වුණා නම් විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ආදී සියල්ල නිරෝධ වෙනවා කියලා පෙන්නන ධර්ම න්‍යායෙ ඔතින්දි තේරුම් අරගන්න ඕනේ. සංඛාරය නිරෝධ කරගත්තා නම් ඔය විදිහට අවිද්‍යාවෙන් හටගන්න සංඛාර නිරෝධ කළා නම් එතනින්ම නිවන් දැක්කා වෙනවා. ඒ කාරණේ හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි ආදී දැනගන්න ඕනේ මොකද්ද? නිවන් දකින්න අවශ්‍ය නම් සංඛාර තේරුම් ගන්න ඕනේ. සංඛාර වලට හේතුව තේරුම් ගන්න ඕනේ. සංඛාර නිරෝධය තේරුම් ගන්න ඕනේ. සංඛාර නිරෝධ කරන මාර්ගය තේරුම් ගන්න ඕනේ. සංඛාර සංඛාර වශයෙන් දකින්න ඕනේ මොනවද සංඛාර කියන්නේ? ඒවා කොහොමද හටගන්නේ? අපි දැන් ඒ කාරණා දෙක දැක්කා. ඒ වගේම මේ සංඛාර හටගැනීමේදී ඒ අසාරත්වය දැක්කා නම් සංඛාර අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා හරියාකාරව දකින්න පුළුවන් වුණා නම් අපි දකින්න වැඩක් නැති දෙයක්, පරිසරන්ද වරිණාදියක් හේතුව නැහැ කියලා තේරුම් අරගත්තා නම් අපි එතෙන්දී කිමද්ද කරන්නේ? සංඛාර නිරෝධයේ කොච්චර වටිනවද කියලා දැන් නිවන පිළිබඳ හිත පිහිටවා ගත්තා වෙනවා. අන්න සංඛාර නිරෝධයක් ඇද්ද නිවනයි. සාධක්කයෝ නිබ්බාණං, දේශක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං ආදී වශයෙන් නිවන පෙන්ලා තියෙන මේ ආකාරයටයි. නැ සංඛාර නිරෝධයක් ඇද්ද නිවන හිතෙන්. අපිට අවශ්‍ය කරන උත්තරීතර ප්‍රතිඵලය ලබා ගන්න ඕන නම් මේ ආකාරයෙන් සංඛාරය නිරෝධ කරගන්න බලාපොරොත්තු වෙන්න දැනගන්න ඕනේ. මේ සංඛාරය නිරෝධ කරගන්න නම් සංඛාර අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. යමක් කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒකෙන් දෙන්නේ දුක බව ඒකෙම හේතු වෙනවා. කැමැතිසේ පැවැත්මක් නැත්නම් කවදාවත් සැනසීමක් දෙන්න විදිහක් නැහැ. එහෙනම් යම් සංඛාරයක් පිටිවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් මතෝනේ මේසේ පවත්තන්ට කියලා හැදුවද ඒක එසේ පවත්තන්නේ බැරි දේවල්මයි. එහෙනම් එවන් දෙයක් ඇතිව කිරීමේ ඇතිවෙන දුකක්, එබඳු වන්නා වූ දේ ආරෙන්ද තවත් ලබා දුන හරයක් ඉතුරු කළාම කෙලවර වෙලා නැහැ. අනන්ත අප්‍රමාණ සසල ගමනකදී අපි කොච්චර හිතලාද, කොච්චර කියලාද, කොච්චර කරලාද, නමුත් අපි තව ඉදිරියට හිතනවා, කියනවා, කරනවා දැනු ඒ වගේ ඉදිරියට හිතන්න කියන්න කරන්න බලාපොරොත්තු වෙනවා. ගමනක් යනවා හරයක් නැහැ කියන යම් දවසක වැටිලා ගියා නම් අන්නේ දාට දකිනවා අසාර ගමනක ස්වභාවය, අසාර සකස් වීමක ස්වභාවය, අසාර සිටීවි ක්‍රියාවෙන් පැවැත්වීමේ ස්වභාවය දාට දකිනවා. එනම් අසාගේ මුසු කරගෙන, දේශයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන යම්කිසි පුද්ගලෙක් පිටඬ කියන්න කරන්න පටන් ගත්තා නම් අසාරත්වය දින දීලා, දුක දින දීලා කෙලවර වෙනවා මිසක් කිසිම සාරත්වයක් ඉතුරු කරපු ප්‍රතිඵලයක් දැකින්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ හිතේ දී ක්‍රියාවෙන් තුනේ යම් දවසක ඥානවන්තව සිහි කළා මිසේ තේරුම් ගන්න පටන් ගත්තා නම් අන්නේ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා
දෙබඳු අසාරවන්නා වූ සිටිලි අසාරත්වයක් නැති කරනවා දුකක්ම දෙන දෙනවා හරයක් නැතිව පසුපස ගියා නම් ඒක මුලාවක් අවිද්‍යාවක් කියලා වැටෙන්න උනක් වෙනවා එහෙනම් අන්විතින් දකින්න පටන් ගන්නවා අවිද්‍යාවේ වැඩ පිළිලක් නේද දෙබඳු වන්නා මේ සංකාරණ නම් මේ සිටිලි කියා වදන් මේ ආකාරයෙන් සකස් කරන ඒවා සාදීන් දේශයෙන් මොහෙන් සකස් කරන ඒවා අනේ ආකාරයෙන් දැනගත්තාම හරයක් නැති බඳිලා මං ඊපස් පස යන්නේ නැහැ වැරක් නැති නිසා යන්නේ නැති කියලා තේරුම් ගත්තාම යම්කිසි පිනක් ක්‍රියා කියමින් හොයමින් පංචකාම සම්පත් ලැබෙන පැත්තේ යන හිතක් තිබුණා නම් ඒ හිත එතනින් ඉවරයි එබඳු හිතකින් කරන ක්‍රියාකලාපය එතනින් ඉවරයි එහෙනම් පුණ්‍යාවි සංකාරය වරෙන් දවසක් වෙනවා යම්කිසි පව් වැඩක් අසාධාරණයක් කරලා ඒ පස්සේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒක කොහොමත් ඉතිරි වෙන්නේ නැහැ අපුණ්‍යාවි සංකාරات ඉවරයි එහෙනම් පුණ්‍ය පාප පහිනස්සය කියනවා සත්‍යයටපත් වෙනවා අරිහත්ත්වයයි කියනවා සත්‍යයටපත් වෙනවා කවදා හරි සහමුලින් දැකලා කියලා වරසේ උදවසට එහෙනම් ඒ තමයි මේ බුද්ධහමී කියන උත්තරීතර ප්‍රතිපලය අන්නේ ප්‍රතිඵලයේ ලබා ගන්න තමයි අපි ඔය ප්‍රමිත බලාපොරොත්තු වෙන්නේ සංඛාරවල යථාර්ථය දැනගෙන සංඛාර හැදෙන හැටි දැනගෙන ඒක නිරෝධ කරනාම ලැබෙන සාන්තිය දැනගෙන නිරෝධ කරන මාර්ගය මිසේ වතහා ගත්තනම් මෙතෙන්දිත් කියනවා සංඛාර මුල් කරගෙන චතුරාර්ය සත්‍ය වතහා ගත්තා එහෙනම් අපිට මේක තමයි නිවන් දැකීමේ ධර්මය හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ නිර්වාණ අවබෝධ කරගැනීමේ බලාපොරොත්තු වෙනවා පින්වත් පිරිස හැම විටම දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ උත්තරීතර වන්නා වූ ධර්ම මාර්ගය තුළින් සංඛාර නිරෝධ කරගන්න ආකාරය. එහෙනම් මේ ආකාරයෙන් අපි වටහා ගත්තා නම් සංඛාර නිරෝධය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? විඥාන නිරෝධ වෙනවා කියන කාරණයක් වෙනවා තියෙනවා. දැන් අපි දකින්න ඕනේ සංඛාර ඇති වෙන විඥාන ලැබෙනවා, සංඛාර නැති වෙන විඥාන නිරෝධ වෙනවා. එහෙනම් මොකද්ද මේ විඥාන කියන්නේ? මොකද්ද මේ සංඛාර වලින් කෙරෙන්නේ? සංඛාර වැඩිවොත් වැඩින්නේ ඒ හේතුවෙන් විඥාන. සංඛාර පත්‍ය විඥාන. ඊළඟ සිද්ධාන්තය. එහෙනම් අපි දකින්න ඕනේ විඥාන කියන්නේ මොකද්ද? විතර විඥාන කියවලු. මොන විඥාන කියලා විනියක් වැඩිවද? විඥාන නිරෝධන හිතක් නැති වුණාද? ඒ නිසා විඥාන පිළිබඳ විග්‍රහ කරලා අපි තේරුම් ගන්නකොට අපිට පුළුවන් වෙනවා මේ සංඛාර වලින් හටගත්ත විඥාන කියන්නේ මොනවද කියනක කියලා ගන්න. එහෙනම් අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම විඥානය ගොඩනැගින්ද මේ සංඛාර බලපාන හැටි. මේ සංඛාර තුල අපි ඉස්සෙල්ලා කිව්වා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර කියන කොටස් දෙක වෙන ආකාරය. එහෙනම් මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ සංඛාරය ගොඩනැගෙනකොට මේ සංඛාර නිසා අබස්සර මිදම් විච්ඡවේ චිත්තං ආරම්භන විජානන ලක්ෂණං චිත්තං කියලා දෙන්නපු මේ කාට ගැන්වීමෙන් තොර වුණ මූල චිත්ත ස්වභාවය අන්නේ මූල චිත්ත ස්වභාවයේ මේ සංඛාර නිසා තමයි කාට ගැනින්ද පටන් ගන්න මොනවාද සංඛාර කියන්නේ රාගේ ලෝභයෙන් දේසයෙන් මෝහයෙන් යුත් යම් කිසි කුජේ හිතන්ට කියන්න කරන්න පටන් ගත්තා නම් එසේ මෙහෙවෙන්නා වූ ඊට අනුකූලව මෙහෙවෙන මානසිකත්වයේ ප්‍රමක්‍රමයෙන් කාද කහට දේශ කහට මෝහ කහට ගන්නඳ පටන් ගන්නවා මේ චිත්ත කියන අවස්ථාව විඥාන බවටපත් වෙන්නේ අවස්ථා නවයක් තුළ ඇති වෙන කහට ගැනීමකින් අපි ධර්මයේ තුළ විභංග ප්‍රකරණයේ තුළ මේ චිත්තේ පිළිබඳ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනේන්ද්‍රියං විඥාන විඥාන ඡන්දෝ කියන තැනට එනකොට නම වතාවට කහට ගැනලා තමයි චිත්ත විඥාන ඡන්දයක් එන්නේ එන විඥාන ස්කන්ධයන් බවට පත් වෙනකන් කාට ගැන්වීම කාට ගැන්වීම කුමක් විසින්ද අන්නර කියන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන සාග දේශ මොහ මුල් කරගෙන හටගත්ත සකස් කරපු මානසිකත්වයේ තියෙන දැන් මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ එහෙනම් චිත්ත මනෝ වුණේ කාරණේ අපි ආ විග්‍රහ කළා අපිට දැනෙන තේරෙන ආකාරයෙන් තෝරගත්තාම විතා හොඳින් පේනවා අර වුණා දැනෙන ලක්ෂණේ තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නැහැ මෙන්න චිත්තවල ස්වභාවය දැනීම දැනෙනවා දැනගෙන ඒක ගන්න බලාපොරොත්තුවක් නෑ. පෙනීම තියෙනවා. බලන්න බලාපොරොත්තුවක් නෑ. ඇහෙනවා. ආහා ඒවා ගොනු කරගන්න බලාපොරොත්තුවක් නෑ. ගඳසුවෙන් දැනෙන ස්වභාවය තියෙනවා. ඒවා ආග්‍රහණය කරලා හඹායන බලාපොරොත්තුවක් නෑ. සහ දැනෙන ස්වභාවය තියෙනවා. රස පසපස හඹායන බලාපොරොත්තුවක් නෑ. ඒ වගේ ස්පර්ශ දැනෙනවා. ස්පර්ශයන් පසපස ආස්වාද වෙමින් හඹායන බලාපොරොත්තුවක් නෑ. මෙන්න මේ වගේ හිත තියෙන බව දැනෙනවා. විතින් පංචකාමයන් පිළිබඳ හබායන ආස්වාද පසු දුවන බලාපොරොත්තුවක් නැත්නම් අන්නෙතෙන්ද කියනවා පබස්සන මිදම්බික්ක වේ චිත්තං කියන අවස්ථාව. හැබැයි මේ චිත්තං කියන අවස්ථාවේ ඉඳගෙන අරිහතුන් වහන්සේටයි නියමාකාරින් අරිහත් වෙන පතුන දවසටයි අන්න එදාටයි මේ චිත්ත කියන ස්වභාවය ඉතිරි වෙන්නේ. ඒ ස්වභාවයෙන් එහාට පිට ආගන්තුක උපක්‍රේෂක අපි යන්නේ. නැත්නම් මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනේන්ද්‍රිය විඥානං කියන තැනට ගැඹු විඥාන අවස්ථාවට ආපු හැටි. මේ සංඛාරය වලින් ඇසුරු කරන සිද්ධ වෙන හැටි අපි ටිකක් තේරුම් අරගන්න ඕනේ. කොහොමද නිසාද මේ චිත්ත කියන අවස්ථාව දැනෙන අවස්ථාවෙන් ඉන්නකොට මේ දැනෙන අවස්ථාවට නිරෙජ්ජේවල් පේනවා ඇහෙනවා ඒ ආකාරයේ වෙනකොට මේ වටිනා දෙයක් මේ ලෝකෙ කියන හැඟීම අවිද්‍යාව නිසා තියෙන ලෝක සත්‍යයට මොකද වෙන්නේ
දැනෙන මට්ටමින් ඉන්න බෑ ඒක මොකක්ද කියලා දැනගන්න හිතෙනවා අන්න දැනගෙන මේ අහවල් දෙන්නේ කියලා මයින්ද හිතෙනවා ලෝකේ තියෙන දේවල් පේන දේවල් ඇහෙන දේවල් වෙනුවෙන් කරලා මනගැනීමේ බලාපොරොත්තුව හිතේ හද ගන්නවා ඒකෙන් හොයා ගන්නවා මේ මේ දේවල් මේ මේ ආකාරයි මේ අහවල් දී මේකේ ස්වභාවය මේකයි මේ ලස්සන එක මේ කැපේ එක මේ නිවගේ හද ආකාරයක මේ මේ ආදි වශයෙන් වෙන් කරලා මයින්ද පටන් ගත්තාම හිත මනෝ කියන අවස්ථාවටයි දිලා ඉතලා ඉතාම සුළු කහටක් ගන්නවා අන්න මනෝ අවස්ථාව විසිත ඊට පස්සේ මොකද වෙන්නේ ඒවා වටිනවයි කියලා හිතාගෙන ඒවා සමග මනසින් එකතු වෙනවා අන්න ඒක තියෙන අවස්ථාවට ආවට පස්සේ කියනවා මානසං අවස්ථාවට කහට ගන්නවා චිත්ත මනෝ මානසං ඊට පස්සේ ඒවා දාලා ඉන්න බෑ ඒවා සමග ඇතුලේ ඉඳ හිතෙනවා එහෙනම් හදයන් කියන අවස්ථාවට කහට ගන්නවා ඒකම පණ කියලා එනවා මන හිතවත් තම වැඩිලා බැඳීම් හැදීම් එනවා පණ්ණරං කියන අවස්ථාවට හිත කහට ගන්නවා මොකෙන්ද මේ සංඛාර නිසා ඊට පස්සේ මොකද ඉන්නේ මනගත් වේවැම ජීවත් වෙන්න හිතෙනවා නතා ස්වභාවයෙන් නාල මූලික ප්‍රකෘති මානසිකත්වයෙන් අහස් වෙලා අන්න එතන මොකද වෙන්නේ මනින්ද්‍රියන් කියලා එකම අග්‍ර කරගන්න තැනටපත් වුණා. එතන මොකද වෙන්නේ? දැනීම ගෝචර කරලා තියෙන වටිනාදීකට නෙමෙයි හරයක් ඇති දෙයකට නෙමෙයි අසාර පැවැත්මක් වටිනවයි කියලා අල්ලාගෙන මුලාවකටයි විඥානං කියන අවස්ථාවට කහට ගන්නවා. මෙන්න මේ සංඛාර නිසා විඥාන හට ගන්න ආකාරයම තේරුම් ගන්න ඕනේ. සංඛාර අවිද්‍යාවෙන් හට ගන්නවා. අවිද්‍යාවෙන් හට ගන්න සංඛාර වලට අවිද්‍යාව හේතු වෙනවා. ඒකෙන් විඥාන හට ගන්නවා. විඥාන වලට සංඛාර හේතු වෙනවා. ඒ නිසා අපි දැන් දැනගන්න ඕනේ අන්නේ ආකාරයෙන් විඥාන වලින් අපි ඒ විඥාන වලට පත් වෙන ආකාරය අත්හැරගත් සංඛාර අවස්ථාවෙන් දුරු කරගන්න පුළුවන් වුණා නම් එතනවත් ආර්ය මාර්ගයේ පූර්ණයි අරිහත් වේදෙනකන් මේ මාර්ගයේ සංඛාර නිරෝධ කරන්න ලැබෙනවා ඒක ඔය මාර්ගයේ උතුම් වූ ආර්ය මාර්ගයක් නිවන් මාර්ගය හැදී තේරුම් අරගෙන මේ මාර්ගය අනුගමනය කරලා නිවන් සාක්ෂාත් කරගන්න අධිෂ්ඨාන කරගන්න සෑම දිනකට යවතක් වේවා.